උතුම් වූ දළදා සමිඳු පිහිටයි සදැහැති සුපින්වත් ඔබ සියලුම දෙනාට. සදැහැවත්නි, ජීවිතයේ සැනසුමක් සොයන්නට වෙරදරන පින්වත් ඔබට බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ මේ සූදානම බෞද්ධයා මාධ්‍යචාලයේ කළුතර ශාකා පරිශ්‍රය සිට පටිගත කරන්නට යෙදුණු උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනය සදැහැති ඔබ වෙනුවෙන් ලෝපුරා විසිරුවා හරින්නට. ඒ උදෙසා අද දවසේදී දේශනාව පවත්වන්නට මේ පින්වත් මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු ගොරකාන කදුරුදුව දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක අපේ පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව පාදාභිවන්දනයෙන් යුක්තව දම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදැවත්නේ, මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වය ගනිමින් කටයුතු කරනවා බේරුවෙල මොරගල්ලේ පදිංචි ගුණේත්ති චන්ද්‍රිකා දමයන්ති මහත්මියත්, අමරා දීපිකා සමන්ති රුවන්, නන්දන පත්මකුමාර, නයන චන්දන යන සහෝදර සහෝදරියන් ඇතුළු පැමිණ සිටින පින්වත් පිරිස විසින්. ඉතින් මේ පින්වත් පිරිසටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරගෙන මෙතැන් සිට දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අබිත් තරේත කල්යානේ පාපාචිත්තං නිවාරයේ දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝති. බුද්ධිමත් වාසනාවන්ත ගුණබර කාරුණික සත්පුරුෂ පින්වතුනි, අද මේ වෙලාවේ ගුණෙත්ති චන්ද්‍රිකා දමයන්ති මහත්මිය ප්‍රධාන කොට ඇති පින්වත් ඔබ හැම සියලු දෙනාම එකට එක රාශී වෙලා ඉතාම වටිනා පින්කමක් උතුම් පින්කමක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ සූදානම් වන්නේ. ඒ තමයි මේ ඉඩකඩ කාල වේලාව වෙන් කරගෙන ඔබ හැම දිනම ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙනවා වගේම ධර්ම ශ්‍රවණයට කැමති වෙන තව බොහෝ පිරිසක් අරමුණු කරගෙන ඒ අයටත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දීම. මේ ඔස්සේ දෙආකාරයකට ඔබට පින් සිද්ධ වෙනවා. එක විදිහක් තමයි ඔබ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනකොට පින් වැඩෙනවා, කුසල් වැඩෙනවා. ඔබට දෙවනුව මේ ඔස්සේම ඊළඟට පින් සිද්ධ වෙන විදිහ තමයි, කුසල් ලැබෙන විදිහ තමයි ඔබ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා පින් රැස් කරගන්නවා, කුසල් උපදවා ගන්නවා වගේම තව පිරිසකට මේ අනුශාසනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ඉඩ සලසා දෙනවා. එනිසා මේ දෙආකාරයටම ඔබට බොහොම පින් රැස් වෙන,
කුසල් ජනිත වෙන උතුම් පින්කමකුයි මේ සිද්ධ කරන්නේ බලාපොරොත්තු වන්නේ. ලෞතර බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරන්නේ ධර්ම දානය දෙනවා කියන එක මේ විදිහට බණ අහන්න සලස්වනවා වගේම බණ පොතපත පූජා කරනවා වගේම ධර්ම කරුණු කාරණා සටහන් කරන්නට යෙදුන සඳහන් කරන්නට යෙදුන ධර්ම පත්‍රිකාවන් බෙදා දීම ධර්ම දානමය කුසලයට අයත් වන පින්කම. මේ පින්කම තවදුරටත් වර්ණනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. අපි ජීවිතේ අනෙක් සිද්ධ කරන සියලුම දේවල් පරද්දලා අනෙකුත් සිද්ධ කරන සියලුම ආමිෂ දානය පරද්දලා මේ ධර්ම දානය උසස් වෙනවා, උත්තරීතර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. පින්වතුනි, අපි තථාගත බුදුපියාණන් වහන්සේට ආමිෂ දානය සිද්ධ කරලා පින් සිද්ධ කරගන්නවා. අපි වගේම ලෝකේ පුරා තිබෙන විවිධ ආගම්වල අයත් පින් සිද්ධ කරගන්නවා. බෞද්ධ විදිහට ඒ සිද්ධ කරගන්න ක්‍රියාව යහපත අපි හඳුන්වන වචනය තමයි පින කියලා කියන්නේ. නමුත් අනෙකුත් ආගම්වල උදවියත් ඕනෝන්ට උපකාර කරන එක, නැතිබැරි අයට සලකන එක, නැතිබැරි අයට ගෙවල් දොරවල් හදලා දෙන එක, මේ කියන පින්කම් ඒ අයත් සිද්ධ කරනවා පින කියන වචනේ භාවිතා නොකළට. යහපත් දේවල් ඒගොල්ලොත් කරනවා. මෙතනදි මේ ධර්ම දානය තුල තියෙන වටිනාකම විශේෂත්වය තමයි අර කරන සියලු පින්කම් පරද්දලා ඒ කරන සියලු යහපත් කටයුතු යටපත් කරලා මේ මහා කුසල කර්මය බලවත් වෙන්නට හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි ධර්මයේ දේශනා කරන්නේ අවිද්‍යාවෙන් වැසුණු කොටසකට. සියලුම සත්වයෝ සසර ගමන තුළ උපදින්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ නොදැනුවත්කම, නොදන්නාකම, අවබෝධයක් නැතිකම නිසා තමයි සසර උපදින්නේ. ඒ කාරණාව හොඳට හිතලා බැලුවොත් ඇත්තටම ඇත්ත. හේතුව මිනිස්සු ජීවිතේ රැස් කරන හැම දෙයක්ම සැපයි, හොඳයි, සතුටුයි කියලානේ රැස් කරන්නේ. ඒ වුණාට ටිකක් හිතේ ගැඹුරට ගිහිල්ලා හිතලා බලන්න, එක දෙයක් මාතෘකා කරගෙන, එක දෙයක් උද්ෘත කරගෙන මම ජීවිතේ සැපයි, හොඳයි, සතුටුයි කියලා රැස් කරගත්ත දේ, මගේ කරගත්ත දේ ඔබට ඕන තරම් දේ හිතන්න පුළුවන්. අපි 6-7 තේරෙන වයසේ ඉඳලා රැස් කරන්න පුරුදු වෙච්ච උදවිය නේද? 6-7 තේරෙන වයසේ ඉඳලා අපි රැස් කරන්න පුරුදු වෙච්ච, රැස් කරන්න ඉගෙනගත්ත උදවිය. එළිය සමාජෙනොත් අපිට නැවත නැවත කියා දුන්නේ රැස් කිරීමේම පාඩම. ඒ නිසා තමයි පොඩි කාලෙදි දරුවට බෝනික්ක පිළිබඳ තදින් බන්ධනයක් ඇති කරනවා, බැඳීමක් ඇති කරනවා. විනාශ කරගන්න එපා, කඩා ගන්න එපා, නැති කරගන්න එපා, පරිස්සම් කරගන්න ඕන. ඒ වචන තුල තියෙන්නේ අපි මේ කතා කරන බැඳීම. ඒ වචන සම්මුතියට අවශ්‍යයි. හැබැයි සම්මුතිය තුල ඒ වචන ටික අපි භාවිතා කරනකොට, සම්මුතිය කියලා කියන්නේ එදිනදා අපි ජීවත් වෙන පරිසරය, එදිනදා ජීවත් වෙන ජීවිතය. මේ ජීවිතයේදී අපි මේ වචන ටික භාවිතා කළාට අර වචන ටික දරුවට කාවද්දනකොට ගැඹුරුම හිතට කාවදිනවා ගිහිල්ලා. ඒ ගැඹුරුම හිතට කාවදිනට පස්සේ අර මගේ කියලා ඔබ බන්ධනය කළ දේ රකින්න, පරිස්සම් කරන්න, ආරක්ෂා කරන්න කියලා සම්මුතිය තුල ඔබ කියා දුන්න දෙයට ඒ දරුවගේ හිත කොච්චර බැඳිලා තියෙනවද? අපි ඩිංගක් කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතත් එහෙමයි. සමහර දේවල් අපිට ලැබෙනවනේ පරම්පරාවෙන්, භෞතික සම්පත් ලැබෙනවා පරම්පරාවෙන්. විවාහ ජීවිතයට පත් වෙනකොට යම්කිසි කෙනෙකුට හම්බ වෙනවා දෑවැද්දට චේන් එකක්. ඒ දෑවැද්දට චේන් එක දෙනකොටම කියනවා, මේක මගේ අම්මත් මට පරිස්සම් කරලා දුන්න දේ. මේක අම්මට ලැබුණේ එයාගේ අම්මගෙන්, ඒ කියන්නේ ආච්චි අම්මගෙන් පරිස්සම් කරලා අම්මට ලැබුණා. අම්මා පරිස්සම් කරලා මට දුන්නා. මම මේක පරිස්සම් කරලා ඔබට දෙනවා. එනිසා මේක පරිස්සම් කරන්න ඕන, මේක බැඳෙන්න ඕන. හරියට නිධානයකට බහිරවේක්කු අරක් ගන්නනවා වගේ බන්ධනය කරනවා.
මේ කාම ලෝකයේ තුල තියෙන සෑම දෙයක් තුලවම සෑම දෙයක් පිළිබඳවම අපිව බන්ධනය කරනවා බැඳීමක් ඇති කරනවා. ඒක තමයි අපිට වැඩිහිටි පරම්පරාවකින් පවා ලැබුණේ අත්‍තරම ජීවිතේ. වැඩිහිටි පරම්පරාවත් අපිට කියලා දුන්නේ මොකද ඒ අය සම්මුති ලෝකයට හුරු වෙච්ච අය. සම්මුති ලෝකය කියලා කියන්නේ මේ අපි කතා කරන කාම ලෝකය. එහෙන් පිනවන දේවල්, කනෙන් අහලා ශ්‍රවණය කළ පිනවන දේවල්, වචනයෙන් කතා කළ පිනවන දේවල්, මේ කාම ලෝකේ තියෙන දේවල්. එතකොට වැඩිහිටි උදවියත් ඇත්තටම අපිට කියා දුන්නේ කාම ලෝකයට ඇලෙන්න, කාම ලෝකයේ තුල හිර වෙන්න, කාම ලෝකයේ තුල රැඳෙන්නට හැම වැඩිහිටියෙක්ම මාර්ගය කියා දුන්නේ. හොඳට හොයලා බලන්න නැද්ද කියලා. දරුවට බෝනික්කා කාම ලෝකයේ තියෙන කාම වස්තුවක්. ඒ දරුවට බෝනික්කා. දරුවට බෝනික්කාව ලං කරනවා පොඩි කාලෙදී. දරුවට බෝනික්කාව ලං කරාම ඇසෙන් තමයි දරුවා මුලින්ම බෝනික්ක අරමුණු කරගන්නේ. මොකද බෝනික්කා කියන ඒ දේහි ඒ රූප ස්වභාවය කනට විෂය වෙන්නේ නැහැ. කනට විෂය වෙන්නේ ශබ්දය විතරයි. දිවට විෂය වෙන්නේ රසය විතරයි. ශරීරයට ස්පර්ශයේ විෂය වෙනවා. එතකොට බෝනික්කාව මුල් වෙන්නේ ඇහැට. බෝනික්කාගේ සියලු ස්වභාවය ඇහැට මුල් කරගත්තාම දරුව බෝනික්කත් එක්ක බැඳෙනවා. දරුව බෝනික්කත් එක්ක බැඳුනට පස්සේ රැට නිදාගන්න යනකොට දරුව බෝනික්කව අතග ගා හොයනවා. එහා පැත්තේ ගෙදර ඉන්න දරුවා ඇවිල්ලා ඒ බෝනික්කාගේ ඇඟිල්ලක් සිදුරු කළොත්, අතක් කැඩුවොත්, කකුලක් කැඩුවොත්, බෝනික්කට හානියක් කළොත් එහෙම බැඳිච්ච දේ නැති වෙනකොට තමන්ගේ කියලා හිමි කරගත්ත දේ, තමන්ගේ කියලා තමන් බැඳගත්ත දේ, ඇලුන දේ නැති වෙනකොට දක්වන ප්‍රතිචාරය කුඩා වයසේ ඉන්න දරුවත් දක්වනවා. කුඩා වයසේ ඉන්න දරුවත් දක්වනවා. එතකොට ඒ ප්‍රතිචාරය අවදියෙන් අවදිය, වයසින් වයස, කාලෙන් කාලෙට අපි දක්වන විදිහ වෙනස්. පුංචි වයසේ ඉන්න දරුවා තමන්ට නැති වුණ දේ ලබා ගන්න ප්‍රතිචාර දක්වන්නේ බිම පෙරලිලා. බිම පෙරලිලා අතපය පොළවේ හප්පලා කියනවා මට බෝනික්කා ඕනේ. අම්මා කියනවා අඬන්න එපා. ලබන ඉරිදට පොළට ගිහිල්ලා මම නැවත මේ වගේ නෙවෙයි මීට වඩා අලුත්ම එකෙක් මම පුතාට ගෙනත් දෙනවා. ඒත් එයා බැඳිලා තිබුණ දේ වෙනස් වුණාට පස්සේ, එයාට අපි බන්ධනය කරපු දේ එයාගෙන් ආත් වුණාට පස්සේ අලුත් කෙනෙක් ගෙනත් දෙනවා කිව්වත් එයා ඒකට සූදානම් නැහැ. නැවත අත මිටමොලවල පොළවට ගහන්නේ අලුත් එකෙක් නෙවෙයි මට ඕනේ. මට ඕනේ මෙයාවමයි මට ඕනේ කියලා ඉල්ලන්නේ. මේ බැඳීම් ඇති කරාට පස්සේ තියෙන ස්වභාවය. මම ඒකයි කිව්වේ ඔබ ඩිංගක් හිතලා බලන්න, ජීවිතේ අපි ගොඩක් දේවල් එක්ක 6-4 තේරෙන වයස ඉඳලා බැඳිලා තියෙනවා. මිනිස්සු දේවාලවල පොල් ගහන්නේ, මිනිස්සු බිත්තර ගහන්නේ, මිනිස්සු නඩු කියන්නේ, මිනිස්සු නරක වචන කියාගන්නේ, කැතිපොළු අරගෙන යන්නේ තමන්ගේ කියලා අයිති වුණ දේවල් වෙනස් වෙනකොට විතරයි. තමන්ට අයිති නැති දේවල් වෙනස් වෙනකොට මිනිස්සු ඒකට එරෙහිව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එක්ක තදින් බැඳෙන්න ඕන මම මගේ කියලා, නැත්නම් තදින් බැඳෙන්න ඕන අපේ කියලා. ඔන්න ඔය කියන අංශ දෙක යටතේ යම් දෙයක් පිළිබඳව හිත පිහිටවලා තියෙනවා නම්, යම් කිසි දෙයක් හිතින් අල්ලගෙන තියෙනවා නම්, අන්න ඒ අල්ලගෙන තියෙන දේට අපි කියනවා තෘෂ්ණාව කියලා. දැන් තම තමන්ට හිතලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාරණා මතක් කරද්දි, පැහැදිලි කරද්දි ඔබට අයිතියක් තියෙනවා මේ කියන ස්වභාවය ඇත්තක්ද කියලා තමන් තුළින් බලන්න. ඒ කියන්නේ මම ඒ විදිහට යම් දේවල් එක්ක බැඳිලා තියෙනවද? මම ඒ වගේ අත අරින්න බැරි දේවල් එක්ක මගේ හිත ගැලිලා ඇලිලා තියෙනවද? විමසලා බලන්නට ඕන. විමසන්න විමසන්න පසක් වෙනවා. විමසන්න විමසන්න ප්‍රත්‍යක්ෂ වෙනවා. ඇත්ත නේද? මෙන්න මෙතනින් පටන් ගත්තාම කොච්චර දුරට මගේ හිත කොයි තරම්නම් මේ කියන බැඳීම් එක්ක එකතු වෙලාද තියෙන්නේ? ධර්මය තුළ තියෙන විශේෂත්වය අන්න ඒ කියන බැඳීම් වලින් ගැලවෙන්න මාර්ගය කියා දෙන්නේ සද්ධර්මය තුළින්. ඒ කියන ආශාවන් බලාපොරොත්තු වලින් ගැලවෙන්නට යම් පමණකට හරි නිදහස් වෙන්න මග කියා දෙන්නේ ධර්මය තුළින්. ධර්මය තුළින් කියා දෙනවා ලෝකය තුළ තියෙන යථාර්ථය. ධර්මය තුළින් කියා දෙනවා, බුද්ධ දේශනාව තුළින් කියා දෙනවා, ඉපදුනාට පස්සේ සත්වයා, පුද්ගලයා හොඳයි හොඳයි, සැපයි සැපයි කියලා ජීවිතයට බැඳගෙන අල්ලගෙන තියෙන දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය. එනිසා සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කිව්වේ සියලු දන් පරද්දලා ධර්ම දාණය ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි?
මිනිස්සුන්ගේ යටපත් උන විද්‍යාව අවිද්‍යාව යට කරලා මතු කරනවා. විද්‍යාව මතු කරනවා. ඒකට තව වචනයක් කියමු අපි. අවබෝධය මතු කරනවා. ඒකට තව වචනයක් කියමු අපි. කුසලය මතු කරනවා. මේක මතු කරන්නට වෙන විෂයක් වෙන විදිහක් නැහැ. එකට තියෙන එකම විෂය, එකට තියෙන එකම විදිහ තමයි ධර්මය කියලා කියන්නේ. ඔබ පිනපව පිළිබඳව දැනගත්තේ ධර්මයෙන්. ඒ ගැන ඉගෙන ගන්න වෙන විෂයක් ඔබට තිබුණේ නැහැ. අපි පාසල්වල දරුවන්ට කියා දෙනවා, පුතේ ඔබ බෞද්ධාගමිකයෙක් නම්, ඔබ බෞද්ධාගම තුළ ජීවත් වෙන කෙනෙක් නම්, ඔබට මොනතරම් විෂයන් තිබුණත් කැමති වෙන විෂයන්, ඒ විෂයන් එක්ක බුද්ධ ධර්මයේ කියන විෂය අංක එකට තියෙන්නට ඕන. පාසලකට ගිහිල්ලා දරුවන්ගෙන් අහනකොට දරුවෝ අත උස්සලා එක එක විෂයන් කියනවා. ඉංග්‍රීසි විෂය, විද්‍යාව විෂය, ගණිතය විෂය, සෞන්දර්ය විෂය, ඉතිහාසයේ විෂය, මේ විෂයන් වලට අපි කැමතියි කියලා. එක විෂයක් මොකක් හරි තියෙනවා කැමැතිම විෂයක්. ගෙදර ගිහිල්ලා ඔබේ දරුවගෙනුත් අහලා බලන්න, දරුවා කැමැතිම විෂය මොකක්ද කියලා. දරුවා කැමැතිම විෂයක් කියාවේ. හැබැයි ඒ විෂය ගැන හොඳට බලනකොට ඒ විෂය භෞතික ලෝකයට විතරයි අවශ්‍ය වෙන්නේ. අපි නිකමට හිතමු, ගෙවල් වල ඉන්න පාසල් වයසින්න වැඩිපුර දරුවෝ කැමති වෙන විෂයක් විද්‍යාව. පාසල් වයසින්න දරුවෝ වැඩිපුර අපේක්ෂා කරන කැමති වෙන විෂයක් ගණන් විෂය. ඇත්තටම කිව්වොත් ඒ විෂයෙන් ඒ දරුවෝ යම්කිසි දවසක පෙන්ෂන් යන්න ඕන නේද? විද්‍යාව විෂය ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථයක් අරගෙන උසස් පෙළ විභාගයටත් විද්‍යාව විෂයෙන් කරලා විද්‍යාංශයෙන් කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙලා එළියට එන එයා යම්කිසි දවසක ඒ විෂයෙන් පෙන්ෂන් යන්න ඕනේ නැද්ද? පෙන්ෂන් යන්න ඕන. එයාට අවුරුදු 80ක් විතර වෙනකොට එයා ඉගෙනගත්ත විෂය භාවිත සමාජයට ගැලපෙන්නේ නැහැ. එයාට අවුරුදු 80ක් වෙනකොට ඒ විෂය ගොඩක් දියුණු වෙලා, ඒ විෂයත් එක්ක අලුත් අලුත් බේත් හේත් ඇවිල්ලා, ඒ විෂයත් එක්ක ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අරුත් අලුත් විදි ඇවිල්ලා. හැබැයි එයා ඉගෙන ගන්නකොට ඒ විදි ටිකේ ක්‍රම ටික තිබුණේ නැහැ. අනිද්දී අවුරුදු 80ක් විතර වෙනකොට එයා ලැබපු ක්ෂණ සම්පත්තිය ගෙවෙනවා. එයාට ඒ විෂය භාවිතයට ගන්න බෑ, ප්‍රයෝජනයට ගන්න බෑ. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඇස් දෙක අපිට ලැබිච්ච එක ක්ෂණ සම්පත්තියක්, කන් දෙක අපිට ලැබිච්ච එක ක්ෂණ සම්පත්තියක්. අවුරුදු 80ක් 90ක් වෙනකොට වෛද්‍යවරයෙකුට පපුවේ තියෙන ගැස්ම වේදනාලාව ඔස්සේ හොඳට අරමුණු කරගන්න බෑ. ඇයි? ඇහිම දුර්වල වෙනකොට වේදනාලාවෙන් ගන්න ඕන ප්‍රයෝජන එයාට ගන්න බෑ. ඇස් දෙක දුර්වල වෙනවනේ වෛද්‍යවරයෙක්ගේ උනා. ඇස් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් බුදුහාමුදුරුව ප්‍රකාශ කළ ධර්මතාවයට පත් වෙනවා. හදවත් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් බුදුහාමුදුරුව දේශනා කළ ධර්මතාවයට පත් වෙනවා. මොකද්ද? ලෙඩවීම, ජරාවට පත්වීම, එක්කෙන ධර්මතාවයට පත් වෙනවා. වෛද්‍යවරයෙක්ගේ ඇස් දෙක දුර්වල වෙනකොට, එයාට හොඳට පේන්නේ නැති වෙනකොට, එයාට හරියට බෙහෙත් තුඬුව ලියලා දෙන්න බෑ. අත වෙවුලනකොට බෙහෙත් තුඬුව ලියන්න බෑ. අත වෙවුලනකොට සැත්කම් පිහිය අරගෙන පපුව කපලා හදවත් ඔපරේෂන් එකක් එයාට කරන්න බෑ. ඒ කියන්නේ ඒ විෂයෙන් එයා සමු ගන්නට ඕන. ගණන් විෂයත් එහෙමයි. එයා ගණන් අංශයෙන් ගිහිල්ලා සාමාන්‍ය පෙළට ඒ සාමාර්ථයක් අරන් උසස් පෙළ විභාගයක් ගණන් අංශයෙන් කරලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඉංජිනේරුවෙක් වෙලා එළියට එනවා. අවුරුදු 80ක් විතර වෙනකොට එයා ඉගෙනගත්ත සමීකරණ අමතක වෙලා යනවා. එයා ඉගෙනගත්ත විෂය දැන් මේ වෙනකොට දෙවරක් පහ 10යි කියලා කියනකොටම අනෙක් පැත්තට උත්තර දෙන්න පුළුවන් වුණාට අවුරුදු 80ක් 90ක් විතර වෙනකොට ඒක ගැන නැවත නැවත කල්පනා කරනවා. දෙවරක් පහ 10යිද කියලා නැවත නැවත කල්පනා කරලා උත්තර දෙන්නේ. ඇයි? ෂණ සම්පත්තිය ගෙවිලා යනකොට එයාට ඒ විෂය භාවිත කරන්න බෑ. ඒ නිසා විෂයන් දෙකක් තියෙන්නට ඕන කැමැතිම. එකක් භෞතික ලෝකෙට, අනෙත් එක ආධ්‍යාත්මික ලෝකෙට. ආධ්‍යාත්මික ලෝකයට තියෙන විෂය තමයි බෞද්ධ දර්ශනය කියන විෂය. භෞතික ලෝකය තුළ මෙලව ජීවත් වෙන ඔබව පිනෙන් පවෙන් ඈත් කළේ බෞද්ධ දර්ශනය. එනිසා බුදුහාමුදුරුවෝ පාප වග්ගය තුළ දේශනා කළ බොහොම වටින ගාථාවක් අද මේ මාතෘකාවට ගත්තේ. අබිත්ත රේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ. සිත පවෙන් ගලවන්නට ඕන. හිත පවෙන් මුදවන්නට ඕන. දන් දංහි කරෝතෝ පුඤ්ඤං. වහවහාම පින් කරගන්නට ඕන. වහවහාම කුසල් වඩා ගන්නට ඕන. පාපස්මින් රමති මනෝ.
පාපයට හිත ඇලුනොත්, පාපයට හිත වසඟ වුනොත්, වැරැද්දට අයහපතට හිත වසඟ වුනොත්, ආපහු ලේසියකට ගලවන්න අමාරුයි, ගලවන්න බෑ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනව පවෙන් පුළුවන් තරම් හිත ගලවන්න. මේ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ බොහොම දුප්පත් මනුස්සයෙක් අරමුණු කරගෙන. එයාගේ නම ඒකසාටක. ඒකසාටක බොහොම දුප්පත් කෙනෙක්, සැවැත්නුවර ජීවත් වුණ. ඔහුට ඒකසාටක කියලා කියන්නේ බිරිඳටත් ඔහුටත් දෙන්නටම තිබුණේ එකම සළුවයි පොරවන්න. එනිසා ජීවිතයේ ඒගොල්ලන්ට එකට එළියට බැහැලා අත් දෙක අල්ලගෙන යන්න බැරි වුණා. ගමනක් බිමනක් එකට යන්න බැරි වුණා. දෙන්න අවස්ථා දෙකකදී එළියට යන්නේ. බිරිඳ යනවනම් ස්වාමියා ගෙදර ඉන්නවා, ස්වාමියා යනවනම් බිරිඳ ගෙදර ඉන්නවා. සැවැත්නුවර බුදුන් වහන්සේ ජේතවනාරාමේ ධර්ම දේශනා කරනවා. ඒක සාටකට මේ ආරංචිය එනවා. සමහර අයගේ ජීවිතවල ධර්මයට ලෙන්ගතු වෙන්න, ධර්මයට ඇලෙන්න, ධර්මය පිළිබඳ ගවේෂණය කරන්න සමහර විට කාලය වැදගත් වෙනවා. ඔබ ඩිංගක් හිතන්න, අවුරුදු 15-16 වයස ගත්තොත් එහෙම මේ තරම්ම ධර්මයට ඇලුනේ නෑ නේද? අවුරුදු 20-22 වයස ගත්තොත් එහෙම මේ තරම්ම බණ අහන්න ප්‍රිය ඉපදුනේ නෑ නේද? අවුරුදු 25-30 වයස ගත්තොතින් එහෙම මේ තරම් ලොකු ඕනකමක් තිබුණේ නෑ නේද? ඒ හේතුව වැඩිහිටි සමාජයේ ඒ වයස්වල අපිව ලංකරේම කෙලෙස්වලට. ඒ නිසා තමයි නන්ද කුමාරයා ගෙදරින් එක්කගෙන යනකොට ජනපද කල්යාණිය විරුද්ධ වුණේ. ඒ නිසා තමයි රාහුල කුමාරයාව පැවිදි කරන්න එක්කගෙන යනකොට ඥාතිවරු විරුද්ධ වුණේ. කුඩා වයසේ ඉඳලා අපි තල්ලු කරන්නේ මේ කියන අනුලෝම ගමනට. ඒ කියන්නේ හැමෝම යන ගමනට තමයි තල්ලු කරන්නේ. හැබැයි දැන් ඔබට ඊට වඩා වෙනස් දෙයක් තේරෙනවා. දැන් ඔබට ඊට වඩා දෙයක් ජීවිතේ අවබෝධ වෙනවා. ඒ අවබෝධය ලැබෙන්නේ කාලයත් එක්ක. ඒ අවබෝධය ලැබෙන්නේ පරිණත බවත් එක්ක. මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ඒ අවබෝධය ලැබෙනකොට කොයි වෙලාවකදීවත් ඒ කාලය නිකරුණේ ගෙවන්නට එපා. ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න. සිද්ධාර්ථ කුමාරයාට අවබෝධය ලැබෙන්නේ අවුරුදු 29දී. අවුරුදු 29 වෙනකම්ම කෙලෙස් සහිත ඇහැ කන දිව පිනවන්න අවශ්‍ය කරන පරිසරය රජමාලිගාවේ ඇත්තටම ගොඩනැගිලා තිබුණා. ඒ මහා සම්පත්තිය අතෑරලා දාලා ගියා කිව්වහම පුදුමයි. පර්චස් 10 බිම් කෑල්ලට අපේ මිනිස්සු කොච්චර රණ්ඩු සරුවල් වෙනවද නේද? අපේ පැත්තේ පුවක් ගෙඩියක් එහා පැත්තට වැටුණාම ඒක ගන්න ඒ අය අපිට නොකිය ඒ පුවක් ගෙඩිය ගත්තාම අපේ අය කොච්චර ඒකට බැනගන්නවද? ගෙදර වත්තේ ඉඳලා පාරට නැමිලා තියෙන මල් ගහෙන් මල් දෙකක් තුනක් පන්සලට යන කෙනෙක් නෙලා ගත්තාම, කඩා ගත්තාම සද්දෙට ගේට්ටුව ඇරලා අපි කොච්චර බැනගන්නවද, කෑ ගහ ගන්නවද? ඒ කියන්නේ අපි දන්නේ නැති වුණාට මේ බැඳීම කියන වචනය, තෘෂ්ණාව කියන මේ දෙය හරි ප්‍රබල විදිහට අපේ හිත්වල තැම්පත් වෙලා තියෙනවා. මහ පොළොවේ තියෙන වැලි කැටයටත් පුදුමාකාර බැඳීමක් අපේ හිත්වල තියෙනවා නේද? මරණයට පත්වෙන සමහර වෙලාවට බලන්න දරුවෝ ලං කරගෙන, අතපය අතගගා, මූණ අතගගා, පපුවට ලං කරගෙන බදාගෙන තුරුල් කරගෙන ඒ ප්‍රකට කරන්න යන්න බෑ කියන එක. ඒ පෙන්නන්නේ දාලා යන්න බෑ කියන එක. බෝධිසත්වයෝ මොනතරම් විෂම කර්ම වැඩක්ද කරන්නේ? දරුවා ඉපදිලා එක රැයයි මහා විශාල සම්පත්තියක් අත්හරින්නේ හිතෙන්. ලේසියෙන් කෙනෙක්ට ඒ දේ කරන්න බෑ. එතකොට ඒකසාටක බුදුපියාණන් වහන්සේගේ සැවැත්නුවර ජේතවනාරාමයේ අසල ඉඳියට අහම්බෙන් තමයි බණ ටිකක් අහන්න යන්න ඕනේ කියලා හිතුනේ. වයසත් එක්ක ජීවිතේ දුක දැනෙනකොට, ජීවිතේ ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට ඇත්තටම සසර පිළිබඳ යම් පමණක හරි අවබෝධයක් එනවා. ඔබේ ගෙවල් වල කරදර එනකොට ඒවා හොඳ අරමුණු මේ සසර ගැන තේරුම් ගන්න. අපිට මේ එළිය සමාජයෙන් දෙන හැම දෙයක්ම සසර ගැන තේරුම් ගන්න අපිට දීලා තියෙන වටිනම අරමුණු අපතේ යන්න දෙන්න එපා. ඒවා අපතේ යන්න දෙන්න එපා. සොහොන් පිට්ටනිය ළඟින් යනකොට හිත පිහිටවන්න සොහොන් පිට්ටනිය දිහාවට. අපේ ඥාතිවරයාගේ සොහොන නෙවෙයි ඔබ බලන්නට ඕන. බලන්න 100,000 ගානක් සොහොන් පොත් හැදිලා තියෙන හැටි. මේ මහ පොළවේ ජීවත් වෙච්ච මිනිස්සු නේද?
අද නිසල්මනේ මහපොළොවට පස් වෙලා ගඩොල් ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. හොඳට මරණානුස්සතිය වඩන්න හොඳ කමටහනක්. මාළු ටික ගන්න මාළු ලෑල්ල ළඟට ගියහම ඒ කමටහන ඒ අරමුණ නිකන් අතෑරලා දාන්න එපා. මාළු විකුණන මනුස්සයා මාළු ටික කපලා ඔබට දෙනකන් 500 කිරලා ඔබට දෙනකන් ඔබ මාළු ලෑල්ල දිහා හොඳට ඇස් දෙක ඇරලා බලන්න. මාළු ලෑල්ල ඉන්නවා කට ඇරිච්ච මාළුවෝ. මාළු ලෑල්ල ඉන්නවා ඇස් දෙක ඇරිච්ච මාළුවෝ. අපි හැමෝම මැරෙන්නේ ඇස් දෙක ඇරගෙන. මොකද මරණය කියන්නේ ඒ තරම් බලවත් වේදනාවක්. මරණය කියන්නේ බලවත් වේදනාවක්. ඇස් ඇරෙනවා, කට ඇරෙනවා. ඒ නිසා තමයි රෙදිපටි කෑල්ලකින් මූණ ගැට ගහන්නේ. රෙදිපටි කෑල්ලකින් මූණ ගැට ගහනවා. මේ ඇස් පියවන්න බෑ. ගම් ගාලා මේ ඇහි පිය එකට අලවනවා මරණයට පත් වුණාට පස්සේ. එතකොට ඒ එළියේ තියෙන අරමුණු එකක්වත් අපතේ යන්න දෙන්න එපා. භාවනා අරමුණු වාඩි වෙලාම නෙවෙයි, කාර්යබහුල උදවිය මේ එළියේ තියෙන අරමුණු ගන්න ජීවිතයට, මේ එළියේ තියෙන අරමුණු පරිහරණයට ගන්න. ඒ අරමුණු ඕන මේ ගමනට සත්‍ය තේරුම් ගන්න, ඇත්ත දකින්න. කීල්ස් එක ළඟට බඩු ටික ගන්න ගියහම, ෆුඩ් සිටි එක ළඟට බඩු ටික ගන්න ගියහම, පොළට බඩු ටික ගන්න ගියහම, පාර අයිනේ සමහර වෙලාවට ඉන්නවා පඩිය උඩ කාඩ්බෝඩ් කෑලි දාගෙන නිදාගත්ත මිනිස්සු. ඒවා හොඳට බලන්න. මේ සසරේ මට එහෙම නොවෙනවා කියලා කියන්න බෑ. මේ සසරේ මට එහෙම වෙන්න පුළුවන්. පාරේ ඉන්නවා අබ්බඝාත වෙච්ච මිනිස්සු. මේ සසරේ මට එහෙම වෙන්න පුළුවන්. ඒකයි මාළු ලෑල්ල ළඟට ගියහම හොඳට අරමුණු කරන්න. මේ සසර ගමනේ මම මේ තත්වයටපත් නොවුනා නෙවෙයි. අනන්ත සංසාරයේහි කෙල කෝටි ගානක් වාර මේ තත්වයට පත් වෙලාමයි මනුස්ස ජීවිතයකට ආවේ. කඩේට සිල්ලර කඩේට හාල්මැස්සෝ ටික ගන්න ගියහම හාල්මැස්සෝ ටික දාලා තියෙන අර පෙට්ටිය දිහා හොඳට බලන්න. ඇස් ඇරගෙන කට ඇරගෙන ඉන්න හාල්මැස්සෝ හොඳට බලලා හොඳට අරමුණු කරන්න. මගේ ජීවිතයත් මේ වගේ. එළිය සමාජේ තියෙන ඔක්කොම භාවනා අරමුණු, මේ එළිය කාම සහිත සමාජයේ පරිසරයේ තියෙන ඔක්කොම කමටහන්, කකුලේ වේදනාවක් එනකොට සුවපත් වේවා සුවපත් වේවා කියලා හිත රවට්ටන්න එපා. දන පොල් කටුවේ වේදනාව ඇවිල්ලා නම්, ආතරයිටිස් හැදිලා නම්, පිටකොන්දේ අමාරු ඔස්ටියෝපොරොසිස් හැදිලා නම් හොඳට බලන්න ඒ දිහා. කයකට උරුම වෙච්ච දේ නේද? කයකට යනවනම් උපතකට යනවනම් ඒ උපත තුලදි මම මේ දේවල් ටික විඳින්න ඕන නේද? හොඳට බලන්න හිතෙන්. ඒ බලනකොට තමයි අවබෝධ වෙන්නේ පින්වත්නි. එහෙම හිත පිහිට, ඒක තමයි භාවනාව කියන්නේ. හිත පිහිටවන්න කිව්වේ ඒකට. දන පොල් කටුව වේදනාවෙන් අතගගා අතගගා හිතන්න කයට උරුම වෙච්ච ස්වභාවය ජරා දුක. මේ ජරාවට පත්ුණ හින්දා නේද මේ ලෙඩ රෝග? කයට උරුම වෙච්ච ස්වභාවය ව්‍යාධි දුක. බුදුන් වහන්සේ බොරු නෙවෙයි ප්‍රකාශ කළේ. උන්වහන්සේ බොරුවක් නෙවෙයි දේශනා කළේ සත්‍යයක්. ඒකයි මේ ලෝකේ සියලු ආගම් වලට වඩා බෞද්ධ දර්ශනයේ විශේෂත්වයක් ගන්නෙ. හැම ආගමකම අයට, හැම දර්ශනයකම ඉන්න අයට එක එක දෘෂ්ටි වලින් කොටස් වෙලා වෙන් වෙලා පැති අරගෙන ඉන්න හැමෝටම උරුම වෙන අයිති වෙන සදාතනික ධර්මතාවයන් ටිකක් හරීම සරලව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ ලෝකෙට කියා දුන්නා. ඔළුව කැක්කුම හැදෙනකොට අරමුණක්, ඇඟපත වේදනාව එනකොට අරමුණක්, දරුවා නැති වෙනකොට අරමුණක්, අම්මා තාත්තා නැති වෙනකොට අරමුණක්, අල්ලපු ගෙදර කෙනා මැරෙනකොට අරමුණක්, තමන් හිතන දේවල් නොවෙනකොට ඒවා අරමුණු. නිකං අරමුණු නෙවෙයි. හිත වඩන්න, හිත පෝෂණය කරන්න, සසර ගැන තේරුම් ගන්න අවශ්‍ය කරන භාවනා අරමුණු. ඒක සාටක වයසත් එක්ක තේරුම් ගන්නවා, හිතනවා ජීවිතේ ගැන යම් කිසි දෙයක්. ඔබ වගේ හිතුවා ජේතවනාරාමෙට යන්න ඕන බණ ටිකක් අහන්න. ඒ තනියෙන් යන්න බෑ, බිරිඳව දාලා යන්න බෑ, නමුත් දෙන්න එක්ක යන්නත් බෑ. එක සලුවයි තියෙන්නේ. බිරිඳත් එක්ක කතා කරනවා, මොකද අපි කරන්නේ? දෙන්න එක්ක එකට යන්න විදිහකුත් නෑ. මට ඔබව දාලා යන්නත් බෑ. ඒ සමසීල, සමචාග, සමපඤ්ඤා, සමසද්ධා ඇතුව ඉපදුන ජීවිතවල විදිහ. දෙන්න එකට යන්නේ, බණ ටික අහන්න යනවා, බෝධි පූජාවට යනවා, පින්කමට යනවා. යන්නේ නැත්නම් බලෙන් හරි එක්කගෙන යනවා. කේන්දර ගලපනවට වඩා ගොඩක් වටිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ කාරණා හතර ගලපනවනම් ඒක සාටක. මේ කාරණා හතර ගලපලා විවාහ වුණ කෙනෙක්. ඒ වගේම තමයි පින්වත් ඔබ අහලා තියෙනවා නකුල මාතා නකුල පිතා. මේ කාරණා ටික ගලපලා විවාහ වුණ කෙනෙක්.
යශෝදරාව සිද්ධාර්ථ කුමාරයා මේ කාරණා ටික ගලපලා විවාහ වුණ උදවිය. ඒක සාටක කියනවා කොහොමද දෙන්නම යන්නේ? දැමිනිය උත්තරයක් දෙනවා. දෙන උත්තරේ ඔබ දවල් කාලේ යන්න. මම රැයට යන්නම්. ඒත් ඒක සාටක බමුණ කියනවා බෑ. ඔබට රැය යන එක ආරක්ෂාව මදි. ඒ නිසා ඔබ දවල් කාලේ යන්න. මම රැයට යන්නම්. දෙන්න තීරණයකට ආවා. ඒක සාටක බමුණ එදා රැය තීරණය කරනවා බණ අහන්න යන්න. බුදුරජාණන් වහන්සේ පෙර යම මධ්‍යම පැසළු යම එළිවෙන ජාමයේ දක්වාම ධර්ම දේශනා කරනවා. අවබෝධයේ ඇති උදවිය ඒතන වාඩි වෙලා නිසල්මන්ව බණ අහනවා. බුදුන් වහන්සේ දේශනා කරන කරුණු ටික හිත ඇතුළට හරි ගැඹුරින් අස්සක් මුල්ලක් නෑර ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙනකොට හිත ප්‍රසාරණය වෙනවා. හිත දිගෑරෙනවා. මෙතුවක් මතුවෙලා තිබුණ මහා දෙවන්ත කෙලෙස් කන්දක් ඩිංග 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 ක්ෂය වෙනවා කියලා දැනෙනවා. අපිට උනත් එහෙමයි. බණ අහනකොට දැනෙනවා අමුතු පිබිදීමක්. හිත දිහා බලන්න කිසිම දෙයක් මතක නැතුව අපි මෙතෙක් ඇලිලා ගැලිලා හිටපු හැම අරමුණකින්ම බැහැර වෙලා කරුණුවලට හිත යොදවනකොට අවබෝධයේ මතුවෙනකොට පුදුම ප්‍රසාදයක් හිතට ඇති වෙනවා. ඒකට කියනවා ධර්ම ප්‍රීතිය කියලා. ඒක මනසටත් කයටත් දෙකටම දැනෙනවා. ඒක සාටකට රාත්‍රියේ මුල් යාමේදී 9ට 10ට විතර බුදුන් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට හරි හොඳට තේරෙනවා සසර දුක ගැන. හරි හොඳට දැනෙනවා ජීවිතයේ අස්තිර බව ගැන. ඒක සාටකට එකපාරට හිතක් පහළ වෙනවා. ඒ තමයි අනේ මට බුදුහාමුදුරුවන්ට පූජ කරන්න මොනවා හරි දෙයක් තිබුණා නම් ඒක සාටක කල්පනා කරනවා මොනවද දෙන්නේ. තමන් ඇඟ වහගෙන හිටපු සලුව තියෙනවා. ඒක සාටක සලුව අතට අරගන්නවා. වෙන දෙන්න දෙයක් නෑ මට. දුප්පත් මට බුදුහාමුදුරුවන්ට පිරිකරක් විදිහට පූජ කරන්න තියෙන්නේ මෙච්චරයි. ඒක සාටක සලුව දෙකට නමලා ඉන්න තැනින් නැගිටිනවා බුදුහාමුදුරුවන්ට පූජ කරන්න. ඉන්න තැනින් නැගිට්ටට මොකද සමහර වෙට අපිට දෙන්න හිතිලා ආපහු ඒ චේතනාව නැති කරන වෙලාවල් ජීවිතේ නැතුව නෙවෙයි. බස් එකේ යනකොට උනත් ඉඩ ලැබෙන වෙලාවේදී දෙන්න කරන්න අපේ හිත හුරු වෙලා තියෙනවා. බස් එකට නැගලා හිඟන මිනිස්සෙක් දුගී මිනිස්සෙක් ළඟට ඇවිල්ලා කීයක් හරි ඉල්ලනකොට අත දාලා රුපියල් 10 කාසියක් පර්ස් එකෙන් අරගෙන අතේ අතට දෙන්න කලින් ඉහේ ඉඳන් පාදාන්තයේ දක්වා බලනවා. හිතට සැටිස් නැත්තම් දෙන්නේ. නිකං හිතුනොත් එහෙම දැක්කට පස්සේ මේක බොරුවක් කරන්නේ, හොරකම් කරන්නේ, මගඩියක් කරන්නේ කියලා රුපියල් 10 ආපහු පර්ස් එකට දාලා නොදැක්ක වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා. ගෙවල් වලත් එහෙමයි. දෙන දේ සමහර විට හිත විසින්ම වළක්වනවා. හවස් කාලේ මිනිස්සෙක් ආවොත් කීයක් හරි ඉල්ලගෙන හා ඔහොම ඉන්න කියලා ගේට්ටුව ළඟ නවත්තලා ගේ ඇතුළට යනවා. හරි ඕනකමින් කීයක් හරි දෙන්න. අල්මාරිය ඇරලා ලාච්චුව ඇරලා කලුවරේම හවස අතගාලා අරගෙන ටෙලිෆෝන් එකේ ටෝච් එකෙන් බලනවා කීයක්ද අතට ආවේ කියලා. 5000 කොලයක් වගේ ඇවිල්ලා තියෙනවා නම් ආපහු ලාච්චුවට දානවා. දාලා අතගාලා ගන්නවා තව කොලයක්. 1000 කොලයක් වගේ නම් ආපහු ලාච්චුවට දානවා. හිතේ ස්වභාවය නිරීක්ෂණය කරන්න, හොඳට බලන්න එහෙම නෙවෙයිද වෙන්නේ කියලා. 100 කොලයක් 500 කොලයක් ආවොත් ආයි දානවා. 100 කොලයක් ආවොත් ආයි දානවා. 50 කොලයක් ආවොත් එක ඒ 50 කොලේ වම් අතට අරගෙන අතගාලා බලනවා අහම්බෙන්වත් 20 කොලයක් හම්බ වෙයිද කියලා. බලන්නකෝ ගේට්ටුව ළඟ ඉඳලා ගේ ඇතුළ අල්මාරිය ළඟට යනකොට හොඳට සියුම්ම බලන්න මේ හිත කොච්චර ප්‍රචණ්ඩකාරීද, මේ හිත කොච්චර නරකද, මේ හිත කොච්චර නපුරුද. එතකොට ඒක සාටකටත් ඇති උනේ එහෙම. ඔහු හිතනවා මේක දීලා කොහමද, නෝනටයි මටයි දෙන්නටම තියෙන්නේ මෙච්චරයිනේ. තුවාය ආපහු දිගෑරලා කරට දාගත්තා. වාඩි වෙලා ආයි බණ අහනවා. ඒ වුණාට හිත නැවත නැවත බුදුහාමුදුරන්ගේ දේශනා වහගෙන හිත නැවත නැවත පෝෂණය වෙනකොට ඉන්න බෑ සමහර කෙනෙකුට. ඔය සමහර වෙලාවට ලෙඩක් දුකක් හැදිලා පන්සලට යන්න බැරි වුණාම හවස බෝධි පූජාව වෙලාවට ඝණ්ඨාර ගහනව ඇහෙනකොට නලියනව යාගන්න බැරුව අනේ යන්න බැරි වුණානේ, මේ කරුම ලෙඩක් මට හැදුනනේ, මේ හෙම්බිරිස්සාවක් හැදුනනේ, හරියට දුක් වෙනවා. ඒක සාටක රෑ 12 විතර වෙනකොට ආයි හිතනවා
කලින් වතාවෙත් හිත මගේ දානමය චේතනාව නැති කළා, දැන්වත් දෙන්න පුළුවන්ද කියලා ආපහු ඒකසාටක හිතනවා, මේ තුවාය මම ආපහු දෙන්න ඕනි. ආපහු නවනවා, නවලා ආයි දෙන්න නැගිටිනවා. නැගිටිනකොට ආයි හිතනවා, නෝනගෙන් අහන්න එපැයි මම මේක දෙනවනම් එයාටයි මටයි දෙන්නටම තියෙන්නේ මෙච්චරයිනේ. ඒකසාටක ආපහු වාඩි වෙනවා, දෙන්න දුන්නේ නැහැ. ආපහු එළි වෙන ජාමෙ තුනට විතර ආයි ඇති වෙනව හැඟීමක්, අනේ මොනවා හරි දෙන්න තිබුණා නම්. ඒක සාටක තුවාය නමනවා, නවල ඉවර වෙලා ස්ථිර අදිෂ්ඨානයක්, දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මොන හිතක් පහළ වුණත් මේ ගමන නම් මගේ මේ පරිත්‍යාගය වලක්වන්නේම නෑ කියලා. මේ ගමනට අදිෂ්ඨානය ඕනේ, බණ අහන්න, පින් කරන්න. සෝබා දහම කාමයටම අපිව ගිජු කරලා තියෙන හින්දා මාරය අපිව කාමය කියන ඇමටම ඇතුල් කරලා තියෙන හින්දා, ඒ ඇම ගිල්ලලා තියෙන හින්දා හොඳක් කරනකොට යහපතක් කරනකොට ගොඩක් අමාරුයි ඔබට ඒ දේ කරන්න. අදිෂ්ඨානය තියෙන්නට ඕන. බෝධිසත්වයෝ කුසතන අටමිට එළලා වාඩි වෙනවා. වාඩි වෙන්නේ චතුරංග සමන්නාගත වීර්‍ය උපදවාගෙන. අදිෂ්ඨානයක්, මගේ ඇඟේ ලේ මස් ඇට නහර වියලිලා ගියත්, මගේ ජීවිතය හානි වුණත් නැති වුණත්, බුදු වෙලා මිසකනම් මම මේ ආසනෙන් නැවත නැගිටින්නේ නැහැ කියලා බලවත් අදිෂ්ඨානයක් කළා. ඒක සාටගත් එහෙමයි. තුන්වෙනි යාමේදී නැගිටිනවා, නැගිටින්නේ ආපහු ධනෛහ නවල වාඩි වෙන්න නෙවෙයි, ඒ චේතනා වෙන්ම නැවත ලෝභ සිත ඇතිවෙන්න කලියෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා බුදුන් වහන්සේ වැඩ ඉන්න තැන සිරිපතුල් ළඟ දන ගහලා, ඒක සාටක අනේ අර පාවිච්චි කර සලුව නවලා බුදුහාමුදුරන්ට පූජ කරා. ඒ පූජා කරනකොට මහා ප්‍රීතියක් ඇති වුණා. ඒ ප්‍රීතිය ඒක සාටකට පිට කරන්න විදිහක් නැහැ. අපි සාමාන්‍යයෙන් ගෙදර සතුටක් ඇති වුණාම, ඔබ බලන්න කාම ලෝකේ කාම සම්පත් වෙනුවෙන් සතුට ඇති වුණාම, දරුවා ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණා කියලා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට, නැත්නම් අන්තර්ජාලයෙන් බලපු ගමන් දැක්කට පස්සේ දරුවව හොයාගෙන සමහර වෙලාවට දරුවා වැසිකිළියේ ඉඳියත් දොර ඇරගෙන යන තරමට හිත පිනා යනවා. නනා ඉඳියත් සබන් ගාලා ඉන්න දරුවව, දරුවා කෑ ගහනවා සබන් පිටින් ඇස් දෙවිල්ලයි කියලා, අම්මා බදාගෙන තාත්තා බදාගෙන දරුවව ඉඹගෙන ඉඹගෙන යනවා. සතුට පෙන්නන විදිහ මැච් එකක් බලනකොට දැකලා තියෙනවද? මුරලිදරන් දුස්රාවක් දාලා කඩුල්ලක් විකට් එකක් ගියාට පස්සේ එයා සතුටු වෙන විදිහ, ඕඩියන්ස් එකේ බලාගෙන හිටපු මිනිස්සු නැගිටලා කොඩි දිගහැරලා කෑ ගහලා විසිල් ගහලා සතුටු වුණ විදිහ. ඒක සාර්ථක සතුටු වෙන්නේ ලෝභය කියන සිතුවිල්ල චේතනාව මැඩලුවා කියන අදහස නිසා. හයියෙන් කෑ ගැහුවා, කෑ ගැහුවා නෙවෙයි, ඒක සාර්ථකට කෑ ගැහුණා. කෑ ගැහුනේ දිනුවා 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 කිව්වා. කොසල් රජතුමා ඒ ළඟ කවුරුත් දන්නේ නැහැ, එතුමත් බණ අහනවා. එතුමා කාමයට නැඹුරු වැඩි මහා රාජ්‍යක අයිතිකාරයේ, කෝසල රාජ්‍ය අයිතිකාරයා. කෝසල රජතුමා බලනවා දිනුවා 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 කියන්නේ බණ අහන්න ආපුකොට කවුරු හරි එකෙක් ඇවිල්ලා රාජ්‍ය අල්ලලද. අන්න බලන්නකෝ රජතුමාට පහළ වුණ විදිහ. ඔබටත් එහෙමයි. මේ වෙලාවේ හදිස්සියේවත් දුරකථනය සයිලන්ට් දාලා තිබුණට, ගෙදර දරුවෝ ගෙදර දාලා නම් ආවේ, දුරකථනය නාද වුණොත් එහෙම අපි මේ ඉන්න සමාධිගත ස්වභාවය සම්පූර්ණ බිඳින්න පුළුවන්. දරුවට කරදරයක් වද්ද? ඇයි මේ අවේලාවේ කතා කරන්නේ? මම කියලානේ ආවේ මෙන්න මේ වෙලාව වෙනකන් ටෙලිෆෝන් එකට ගන්න එපා කියලා. කොසල් රජතුමත් එහෙම හිතුවා. වහාම යවනවා සේවකයෙක් බලන්න ඇයි මේ කෑ ගැහුවේ. සේවකේ ඇවිල්ලා කියනවා, මහරජතුමනි, රාජ්‍ය අල්ලලා නෙවෙයි, බුදුහාමුදුරුවන්ට මේ දුප්පත් බමුණෙක් තමන් පොරවගෙන හිටපු සලුව ශ්‍රද්ධාවෙන් පූජ කරලා ඒ සතුට තමයි අර ප්‍රකාශ කළේ. කොසල් රජතුමාට සතුටු හිතුණා. සලු හතරක් ගෙන්නුවා, ගෙන්නලා බමුණට දුන්නා. එක සලුවක් පූජා කරා නම් සලු හතර ඔබ තියාගන්න කියලා. බමුණගේ හිත ශ්‍රද්ධාවෙන් ඔද වැඩුණහම, පරිත්‍යාගයේ මුහුකුරා ගියහම, දානය උපරිම තැනට ආවහම, වෙස්සන්ත රජතුමා දරුවෝ පවා දුන්නනේ. ඒක සාටක බමුණ සලු හතරම පූජ කළානේ පින්වතුනි බුදුහාමුදුරුවන්ට. රජතුමා ඒක දැකලා තව සතුටු වෙනවා. නැවත තව සලු හතරක් ගෙන්නනවා. දැන් සලු අටක් දෙනවා. ඒ සලු අටක් පූජ කරනවා.
දාසයක් ගෙන්නනවා. ඒ දාසේමත් පූජ කරනවා. 64ක් ගෙන්නනවා. ඒක සාටක කල්පනා කරනවා. මේ 64ම පූජ කළොත් රජතුමාගේ හිත කැඩේ. හතරක් මන් තියා ගන්නවා. නෝනට දෙකයි මට දෙකයි. ඉතිරි 60 බුදුහාමුදුරුවන්ට පූජ කළා. මහරජතුමාට පුදුම සතුටක්. අපිත් සමහර වෙලාවට අපිට කරගන්න බැරි සමහර පින්කම් සමහර අය කරනව දැක්කට පස්සේ අපිත් හිත එළඹෙනවා ඒ පින්කම් කරන්න. දානමය පින්කම්, කඨින පින්කම්. ගොඩක් වෙලාවට අද මිනිස්සු හිතින් ගොඩක් දියුණුයි. ඉස්සර මිනිස්සු උපන්දිනයකට උනත් කෑකෝ ගහලා කාලා බීලා නැටුවා. හැබැයි අද මිනිස්සු ධර්මයට නැඹුරු වෙලා ධර්මය අහන්න ගොඩක් විදි තියෙනව මිනිස්සුන්ට. ඉස්සර වගේ බණ ටිකක් අහන්න දුක්ෂර නෑ මිනිස්සුන්ට. දැන් ධර්මයෙන් හිත පෝෂණය වුණ උදවිය දරුවගේ උපන්දිනයටත් එළියේ කූඩුවක ඉන්න සතෙක්ව හරි නිදහස් කරනවා. පන්සලට ඇවිල්ලා මල් ටිකක් හරි පූජ කරනවා. මිනිස්සු ගොඩක් දේවල් තේරුම් අරගෙන ජීවිතේ ගැන. හරි වැරද්ද මිනිස්සු දැන් තේරුම් අරගෙන ජීවිතේ ගැන. එනිසා මිනිස්සු අහපු දේවල් අපි ගොඩක් තැන්වලදී දකිනවා. ඇත්තටම භාවිතා කරනවා. කොසල් රජතුමා අනෙක් කෙනා කරනවා දැකපු පින ගැන සතුටු වෙලයි සලු 64ක් පූජ කළේ. හතරක් තියාගන්නවා දැක්කා. ඉතිරි 60 බුදුහාමුදුරු ඉදිරිපිට තැන්පත් කරනවා දැක්කා. බුදුහාමුදුරුන් නිශ්ශබ්දව පිළිගත්තා. ලොකු කතාවක් අපිට මෙතනදී කියා දෙනවා. කොසල් රජතුමා මේ පූජා කිරීම දැක්කට පස්සේ නැවත ලක්ෂයක් වටින සලු දෙකක් ගෙන්නනවා. ඒක සාටකට මේ සලු දෙක දුන්නහම කහවණු ලක්ෂයක් වටින සලු දෙකක්. ඒක සාටක හිතන විදිහ කොහොමද දන්නවද? ඒක සාටක හිතනවා මේ දාඩිය දාන කුණු ශරීරය, මේ වැගිරෙන දහදිය වැගිරෙන මලමුත්‍රා වැගිරෙන කුණු ශරීරය, මේ සිරුර වහන්න මොකටද මම මෙච්චර වටිනා දෙයක් පළඳින්නේ? මෙච්චර වටින සලුවක් මොකටද මට? ඔහු කල්පනා කරනවා තථාගත බුදුහාමුදුරුව හිතින් මහා උසස් කෙනෙක්. තථාගත බුදුහාමුදුරුවන්ගේ මුහුණ කටේ පවා මහා පුදුම කරුණාවක් තියෙනවා. බුදුහාමුදුරුවන්ට ලක්ෂයක් වටින සලු දෙකෙන් එක සලුවක් පූජ කරනවා. බුදුන් වහන්සේට අතගස්සලා බුදුහාමුදුරුව හැමදාම ධර්මදේශනා කරන දම්සභා මණ්ඩපයේ උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉහළ ඒ සලුවෙන් වියනක් බඳිනවා. අනෙක් සලුව තියාගත්තා. ඒක සාටක ඒ සලුව ගෙදර ගෙනියනවා. බිරිඳටයි එයාටයි පොරවන්න නෙවෙයි. ඒක සාටක දුප්පත් තුනක් මහ පුදුම මනුස්සයෙක්. ඒක සාටකගේ ගෙදර, ඒක සාටකගේ බිරිඳ බැමිණිය හැමදාම හාල් මිටක් වැඩිපුර දානවා බත් උයන මුට්ටියට. කවුරු හරි හාමුදුරු කෙනෙක් මෙතනින් වැඩියොත් ගෙදරට කැඳවලා වඩම්මලා අසුන් ගන්වලා දම් පිළිගන්නනවා. හරි හොඳයි. සමහර ගෙවල් වල උදවිය උදේට බත් ටික උයනකොට බුදුහාමුදුරුව මතක් කරගන්නවා. හාල් මිටක් රයිස් කුක එකට වැඩිපුර දානවා බුද්ධ පූජාවට. දවල්ට කෑම ටික උයනකොට බුද්ධ පූජාවට වැඩිපුර හාල් මිටක් දානවා. උදේ හාල් මිටක් වැඩිපුර දාලා ඒක වෙනම අරගෙන වෙන් කළා වහලා තියෙනවා. දවල්ටත් බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව කරන්න. ඒවා වැරදි නෑ. ආමිස පූජාවත් මේ ගමනේදී ඕනේ. සසර සැප විපාක දෙන්න, ක්ෂණ සම්පත්තිය ඇතුව උපදින්න ආමිස පූජාව අවශ්‍යයි. ඒක සාටකගේ බැමිණිය හැමදාම ගෙදර ආහාර ටිකක් වෑංජන ටිකක් වැඩිපුර උයනවා. වැඩියා නොවැඩියා කමක් නැහැ. හැබැයි ඇය සූදානම් වෙලා ඉන්නවා පින්වතුනි. ඒක සාටක මේ සලුව අරගෙන ගෙදර ගිහිල්ලා බැමිණියත් එක්ක කතා කරනවා. කතා කරන්නේ මට කොසල් මහරජතුමාගෙන් මේ සලුව ලැබුණේ. ඔබ කැමති වෙනවනම්, ඔබත් එකඟ වෙනවනම්, මගේ අදහසට විරුද්ධ නැත්නම් අපි දෙන්න එකතු වෙලා මේ සලුව හාමුදුරුවරු වැඩම කළා දම් වළඳන තැන ඉහළ අපි වියනක් විදිහට බඳිමුද කියලා ඇහුවා. බැමිණිය සමසීල, සමචාග, සමපඤ්ඤා, සමසද්ධායතුවයි විවාහ වුණේ. බැමිණිය ඒක සාටකගේ වචනයට ඉස්මුදුනින් කැමති වෙනවා පින්වතුනි. දෙදෙනා එකතු වෙලා වියනක් බඳිනවා වැඩම කරන මහ සංඝරත්නයට. අපි වුණා නම් හිතනවා මේවා මොකටද ලක්ෂ ගණනින් බඳින්නේ? මොකෝ රහත්තන් වහන්සේලා වඩිනවය. අපි අපේ පින, අපේ කුසලය, අපේ වටිනා චෛතසිකය තක්සේරු කරන්නේ එහෙම. කවදාවත් එහෙම කරන්න එපා. ඒක සාටකගේ ගෙදරට වැඩිය රහතන් වහන්සේලම නෙවෙයි. බෝධිසත්වයෝ වෙස්සන්තර ජීවිතයේ දරුවෝ දෙන්න පූජා කළේ දසසිල් ගත්ත මිනිස්සෙක්ට නෙවෙයි, අටසිල් පන්සිල් ගත්ත මිනිස්සෙක්ට නෙවෙයි. අපේ පැත්ත අපි හදාගමු.
ප්‍රතිග්‍රාහක පැත්ත ගැන අපිට ලොකු දෙයක් ලොකු තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. හේතුව අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිත ගොඩනගා ගැනීම. ඒක සාටක උඩින් වියනක් බඳිනවා. ඒ වියන බැඳලා වැඩම කරන හාමුදුරුවරුන්ට වැඩ ඉන්න තැන උඩ ඒ වියන බැඳලා යම්කිසි ආවරණයක් කරනවා. පින්වතුනි, ඒක සාටකගේ මේ ක්‍රියාව කොසල් රජතුමාට නැවත ආරංචි වෙනවා. කෙනෙක් කරන පින විපාක දෙන විදි හතරක් තියෙනවා. කෙනෙක් කරන පව විපාක දෙන විදි හතරක් තියෙනවා. මේ විදි හතර දැනගත්තහම අපි වැඩිය කලබල වෙන්න ඕනේ නෑ. ඒ විදි හතරේ එක විදිහක් දිට්ඨ ධම්ම වේදනීය. ඒ කියන්නේ පින්වතුනි, මේ ජීවිතේම විපාක දෙනවා. දෙවනි විදිහ තමයි පින්වතුනි, ඊළඟ ජීවිතේ මරණින් පස්සේ ඊළඟ ජීවිතයේදී ඒ කුසල කර්මය හරි ඒ අකුසල කර්මය හරි විපාක දෙන්න හොඳනම් සුදුසු කාලය නම් විපාක දෙනවා. තුන්වෙනි විදිහ, නිවන් දකින මොහොත දක්වා සසර ගමනින් එතර වෙන තැන දක්වා ඉඩක් ලද තැනකදී විපාක දෙනවා. ඒ නිසා පිනේ විපාක දීම පිළිබඳව කලබල වෙන්න එපා. අපි ගොඩක් විට කලබල වෙනවා. මම දන් දෙනවා, මම සිල් රකින්නවා, මම බෝධි පූජා තියනවා, මම පිරිත් අහනවා, මම කාටවත් වැරද්දක් කරන්නේ නැහැ, හිතකින්වත් මං කෙනෙක්ගේ හිතක් රිද්දන්නේ නැහැ, එහෙම කරන මටත් අනේ මෙහෙම වෙනවන්නේ, මම මේ කරන දේවල් කොහෙටද යන්නේ, හිතන්නේ නැද්ද? හිතනවා. ඒ හිතන්න හේතුව තමයි ඔබ මේ පින විපාක දෙන විදිහෙන් එක ක්‍රමයයි දැනගෙන තියෙන්නේ. ඒ ඔය දිට්ඨ ධම්ම වේදනීය කියන වචනෙන් හඳුන්වන ක්‍රමය. තව ක්‍රම දෙකක් තුනක් තියෙනවා. ඒ තුනටත් ඉඩ දෙන්න. ඒ දේ එහෙම වුණාට කමක් නැහැ. මම තව වැඩි වැඩියෙන් පින් කුසල් කරනවා. සසර ගමනට පින් කුසල් මට අවශ්‍යයි. අකුසලයත් ඒ විදිහයි. ඒක සාටකට විපාක දෙනවා දිට්ඨ ධම්ම වේදනීය විදිහට. ඒ ජීවිතේම කොසල් මහ රජතුමාට මේ ලක්ෂයක් වටින සලු දෙක ඔහු බුදුහාමුදුරුවන්ටත් මහා සංඝයා වෙනුවෙන් පූජා කළා, වෙන් කළා කියන ආරංචි ආවා. කොසල් රජතුමා ඒකසාටකව රජමාලිගාවට ගෙන්නුවා. ඒකසාටක, ඔබ මේ තරම් පින් හිතක් තියෙන කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒකසාටක, ඔබ මේ තරම් කුසලයෙන් කුසලයෙන් පූර්ණ වෙච්ච හිතක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක සාටක, අද පටන් ඔබට මම මේ නුවර සිටු තනතුරක් දෙනවා කියලා කිව්වා. ඒක සාටකට ගම්වර ලැබුණා, සිටු තනතුරක් ලැබුණා. ජීවිතේ බොහොම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. වටින කතාවක්, වටින අනුශාසනාවක්. අපි ගොඩක් වෙලාවට අපේ හිත හදාගත්තේ මේ වගේ දේවල් අහලා දැනගෙන අවබෝධ කරගෙන තමයි. ඉස්සර පන්සලට යනකොට පරණ පන්සල්වල විහාරගෙට ඇතුල් වෙන්න කලින් එළියේ තියෙනවා පින්වතුන් දැකලා ඇති අපාය පිළිබඳව අඹපු රූප. අපි අපාය දැකලා නැහැ. හැබැයි ඉස්සර කලාකරුවා අනාගත පරම්පරාවත් පවෙන් වළක්වලා පිනට යොදවන්න විහාරගෙට බුදුහාමුදුරුවෝ ළඟට ඇතුල් වෙන්න කලින් එළියේ නිර්මාණය කළ අඹලා තිබුණ අපාය. දැනටත් අපිට අපාය කිව්වට පස්සේ ඇත්තටම මතක් වෙන්නේ ඒ අඹපු රූප. එක රූපයක් තිබුණා. එක මිනිස්සෙක්ගේ කකුල් දෙක දෙපැත්තට හරවලා ඔළුව බිමට හිටවලා දෙන්නේ දෙපැත්තේ කියතකින් මිනිස්සයාගේ ශරීරය ඉරනවා. වැඩිහිටියෝ දැක්කා. දරුවට කියා දුන්නා, පුතේ පේනව නේද? වැරදි කළොත්, නරක කළොත්, අයහපත කළොත් වෙන්නේ මොකද කියලා. තව ටිකක් බලනකොට තව තැනක තියෙනවා මහා ගිනි ජාලාවක් වගේ ඇවිලෙන තැනක ගින්නේ පිච්චි පිච්චි එක මිනිස්සෙක් වේදනාව විඳිනවා. පුතේ පේනව නේද? අනුන්ට හිරිහැරයක් වෙන්න එපා, කරදරයක් වෙන්න එපා. හිරිහැරයක් කරදරයක් වුණොත් විඳින්න වෙන වේදනාව පේනව නේද? තව ටිකක් බලද්දි තියෙනවා මහා රත් වෙච්ච ලෝදිය වගේ වතුර කටට වක් කරනවා. පුතේ පේනව නේද? මත් වතුර බිව්වොතින් දුරාචාරයට යොමු නොතින් මත් වතුර මද්ද්‍රව්‍ය පානය කළොත් වෙන දේ පේනව නේද? ලොකු පාඩමක් අපිට කියා දුන්නා පින්වතුනි. ඒ කියා දීපු පාඩම් නිසා වෙන්ම මිනිස්සු ගොඩක් පවට බය වුණා, පිනට නැඹුරු වුණා. දරුවා පාසලේ විවේක කාලයේ වෙලාවේදී
තමන් ගෙදරින් උදේට අරගෙන යන බත් පාර්සලයේ දිග ඇරලා අනුභව කරන්නට කලියෙන් බැලුවා තමන්ගේ එකට ඉන්න ළඟම ඉන්න යහළුවා දවල්ට කන්න මොනවා හරි ගෙනල්ලාද කියලා. පන්තියේ කවුරු හරි කෙනෙක් ඉන්නවද දවල්ට කන්න මොකක්වත් ගෙනාපු නැති කියලා. එහෙම බැලුවහම ඉන්දියානම් පළවෙනි බත් කට තමන් කන්න කලියෙන් අර ගෙනාපු නැති කෙනාට බත් ටිකක් ගෙනියපු කෑම එකෙන් ටිකක් දීලා තමයි අපි අනුභව කළේ. ඒකට හේතුව දාන පාරමිතාව ගැන පරිත්‍යාගේ වටිනකම ගැන පොඩි කාලේ ඉඳලා දරුවන්ට කියා දුන්නා. පින්වතුනි, ගිහි ජීවිතේ හිටියත් පැවිදි ජීවිතේ හිටියත් පිනනම් විපාක දෙනවාමයි, පින විතරක් නෙවෙයි පවත් විපාක දෙනවාමයි ලෝසක හාමුදුරුව ගැන දන්නව ඇතිනි. පිරිනිවන් පාන වෙලාව වෙනකම්ම ලෝසක මහරහතන් වහන්සේට බඩ පිරෙන්න දාන වේලක් හම්බ වුණේ නෑ පින්වත්නි. හොයලා බලන්න, කියවලා බලන්න, ඒවා හරි වැදගත් ජීවිතවලට. පවෙන් බැහැර වෙන්න, කුසලයට යොමු වෙන්නට ඒවා දැන කියා ගන්න එක ගොඩක් වටිනවා. සීවලී හාමුදුරුවන්ට නම් සිව්පසේ ලැබුණා පින්වතුනි අඩුවක් නැතිව. බුදුන් වහන්සේ එක්ක මහා සංඝ පිරිවර වඩිනකොට බුදුන් වහන්සේ දන්නවා සීවලී මහරහතන් වහන්සේගේ වාසනා ශක්තිය පුණ්‍යවන්තකම නම් වහන්න බෑ. කවුරුත් ඒකට ඊර්ෂ්‍යා කරන්න වැඩක් නෑ. සීවලී හාමුදුරුව භික්ෂු පිරිස අතර ඉන්නවද කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. ආනන්ද, මේ පිරිසේ සීවලිත් රැඳිලා ඉන්නවද? එහෙමයි බුදුහාමුදුරුවනි, සීවලී ඉන්නවනම් ආනන්ද, ඒ මග දුර්භික්ෂය ඇති මගක් උනත් අපි යමු, ආහාර ටික වරදින්නේ නැහැ කියලා ඒ බුදුහාමුදුරුවෝ දැනන් හිටියේ. ඒ තරම් මහා භාග්‍යයක් සීවලී හාමුදුරුවන්ට තිබුණා. මේ පිනේ පවේ තියෙන ස්වභාවය සමහර දෙවිවරු හිටියා පින්වතුනි, බුදුහාමුදුරුවන්ගේ සමහර ශ්‍රාවකයන්ගෙන් විතරක්ම බණ අහන්න ආපු දෙවිවරු හිටියා. ඒවා සසර පිනත් එක්ක උපදින දේවල්. සමහර වෙලාවට අපි දකිනවා අන්තර්ජාලය තුලත් සමහර වෙලාවට මිනිස්සුත් කතා කරනවා. හාමුදුරු කෙනෙක් සමහර වෙලාවට පන්සලේ ධර්මශාලාවේ බිම් ඇතුරුම් ගල් ටිකක් නැත්නම් ටයිල් ටිකක් ඇතුරුවොත් එහෙම කවුරු හරි දායකයෙක් එකතු කරගෙන ඒ වැඩේ කළොත් එහෙම ගමේ රටේ සමහර තැන්වල කතා කරනවා නිවන් දකින්න ධර්මශාලාව ටයිල් කරන්න ඕනෙද කියලා. පන්සලේ හැමදාම දිරාපත් වෙවි තිබිච්ච ලී වලින් හදලා, ලී කෑලි වලින් හදලා තීච්ච ගේට්ටුව ගලවලා දාලා කවුරු හරි සැදැහැති මිනිස්සේ තෙරුවන් වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ආරාමයට හොඳට ගේට්ටුවක් හදලා පූජා කළොතින් අන්න දකිනව බලනව බලලා කියනවා නිවන් යන්න ඔය තරම් වටින ගේට්ටුවක් ඕනෙද කියලා. හරීම පටුයි සමහර වෙලාවට සමහර ඇත්තෝ හිතන විදිහ. ඒක අපි ඒ අයට දොස් කියනවා නෙවෙයි, ඒකට ප්‍රධාන හේතුව අවබෝධයක් නැතිකම. රුවන්මැලි මහා සෑයට මේ වෙලාවේ පින්වතුන් නිකන් හිතන්න කොච්චර දාන ප්‍රමාණයක් ලැබෙනවද? මේ වෙලාවේ රුවන්මැලි මහා සෑයට කොච්චර ගිලම්පස පූජ කරනවද? පින්වතුනි, මේ වෙලාවේ රුවන්මැලි මහා සෑයට මිනිස්සු කොච්චර මල් පූජා කරනවද, පළතුරු පූජා කරනවද? සමහර උදවිය බනිනවා, දොස් කියනවා, මේ මැටි වලින් හදපු, සිමෙන්ති වලින් හදපු දා ගැබකට මෙහෙම මොකටද පූජාවන් කරන්නේ? ආමිස පූජාවට ගරහන්න හොඳ නෑ. ආමිස පූජාවට ගරහන කෙනෙකුට ඒ අකුසලය ලැබෙනවාමයි පින්වතුනි. ආමිස පූජාව මේ ගමනට අවශ්‍යයි. අවබෝධයෙන් යුතුව යන්න මේ ගමනට ආමිස පූජාව අවශ්‍යයි. නමුත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ, සිමෙන්ති වලින් ආවරණය කරලා දාගැබක් විදිහට, චෛත්‍යයක් විදිහට, එක එක විලාසයට බුබුලාකාර විදිහට, ඝණ්ඨාකාර විදිහට සිමෙන්ති වලින් හදලා තිබුණත් ඒ ඇතුලේ වැඩ ඉන්නේ බුදුහාමුදුරුවන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නේද කියලා. මේ මහ පොළවේ යම්කිසි තැනක තථාගත බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? ශරීරයේ කොටස් වැඩ ඉන්නවද? අදට දෙවි බඹුන් පවා වන්දනා කරනවා පින්වතුනි. ඒව නිකන් ලැබුණ දේවල් නෙවෙයි. ඒව සසර ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණ ප්‍රතිපත්ති පූජාවේ බලය.
ඔබටත් එහෙමයි. ඔබ මරණයට පත් වුණාට පස්සේ ඔබ යහපත් ගුණගරුකව ජීවත් වුණා නම් කී දෙනෙක් ඔබව මතක් කරනකොට ඔබට ගෞරව කරනවද? ඔබේ දරුවෝ සමහර විට ඔබ මරණයට පත් වුණාම ඔබේ පින්තූරේ තියෙන තැන මල් ටිකක් තියාවි, පැන් ටිකක් තියාවි. ඒක මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි පින්වතුනි. මරණයට පත් වෙලත් ඒ කෙනාට ගෞරව දක්වන විදිහ. සැරියුත් මහරහතන් වහන්සේ තමන් වැඩ ඉන්න කුටියේ ඉඳලා රාත්‍රී නිදාගන්න යනකොට තමන්ගේ ගුරුවරයා ඉන්න දිහාවට තුන් පාරක් වන්දනා කළා. අස්සජී මහරහතන් වහන්සේ වැඩ ඉන්න දිහාවට තුන් පාරක් වන්දනා කළා. ඒක ගෞරවය පිණිස කරන්නේ. හැම කෙනෙකුටම ඒ ගෞරවය හිතේ හදා ගන්නට බෑ. ඒ නිසා පින්වතුනි, තථාගත බුදුපියාණන් වහන්සේ සලු 64ක් පූජා කරද්දී ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒව පිළිගත්තා. ජේතවනාරාමය අනේපිඬු සිටුතුමා කහවණු 54 කෝටියක් වියදම් කළා. කහවණු 54 කෝටියක් මහ අනේපිඬු සිටුතුමනි, ඔච්චර මුදලක් වියදම් කළා ඕන් නැහැ මේ දේ කරන්න කියලා. ඒ පින හැල්ලු කරේ නැහැ, ඒ පින කැඩුවේ නැහැ. කරන්න ශ්‍රද්ධාවන්ත සිතින් කවුරු විරුද්ධ වුණත්, කවුරු මග ඇහුරුවත් ඔබ කරන පින්කම් කරන්න. මේ මනුස්ස ජීවිතය ලැබුණේ ඔබ අද මෙතන වාඩි වෙලා බණ අහන්නේ සසර ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාවත් දෙකම එකට පුරුදු කළ නිසාවෙන්මයි. එනිසා මේ ජීවිතයේ එක තප්පරයක්වත් පින්වතුන නිකරුණේ ගෙවන්ටපා හොඳින් ජීවත් වෙන්න, හැම වෙලාවෙදිම ගෙදර දොරේ හිටියත් පුළුවන් තරම් උත්සාහවත් වෙන්න, තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. ඒවා අපේ මේ සසර ගමනට බොහොම අවශ්‍යයි. රටකට ප්‍රතිපත්තියක් තියෙනවා වගේම ජාතියකට පක්ෂයකට ප්‍රතිපත්තියක් තියෙන්නට ඕන වගේම නිවන් දකින මගටත් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියේ එකතැනක පියවර තුනකින් කියා දීලා තියෙනවා, සීල සමාධි ප්‍රඥා. තව තැනක පියවර 10කින් කියා දීලා තියෙනවා, ඒ දස පුණ්‍යක්‍රියා. තවත් තැනක පියවර 10කින් නැවත කියා දීලා තියෙනවා, ඒ දස පාරමිතා. මේ අපේ ධර්ම මාර්ගයේ, නිවන් මාර්ගයේ ප්‍රතිපත්ති මඟ. එනිසා ආමිසයටත් යොමු වෙන්න, ප්‍රතිපත්ති පූජාවටත් යොමු වෙන්න, සුන්දර සංවර කරගන්න, ඉඩකඩ ලැබෙන හැම විටම ධර්මශ්‍රවණය කරන්න, තෝරලා බේරලා ධර්මශ්‍රවණය කරන්න. අද කාලයත් එක්ක සමහර වෙලාවට නොයෙක් නොයෙක් විදිහේ දේවල් ධර්මය කියලා කියන තැන් මතු කරන තැන් තියෙනවා. ඒ තැන් වලදී සමහර විට හිත මිත්‍යා දෘෂ්ටික වුණොත්, වැරදි මගකට ගියොත් ගලව ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා තේරුම් බේරුම් කරගෙන අපිටම විතරක් නෙවෙයි ඔබටත් අයිතිය තියෙනවා ධර්මය පිරික්සන්න, ධර්මය හොයන්න. ස්වාක්කාතෝ ගාතාවේ ඒහි පස්සිකෝ කියලායි කියන්නේ, එන්න ඇවිල්ලා ඔබත් මේක බලන්න, ඔබත් මේක හොයන්න, ඔබත් නිරීක්ෂණය කරන්න. එනිසා ඒක සාටක බමුණ තථාගත බුදුපියාණන් වහන්සේ ඉස්සරහා මහා පින්කමක් කරලා දිට්ඨ ධම්ම වේදනීය විපාකේ වින්දනය කරනවා. එනිසා ඔබත් මේ ජීවිතේ ආමිස ප්‍රතිපත්ති කියන මේ අංශ දෙකම සමබරව හොඳට පින් කුසල් වඩන්න සිද්ධ කරන්න. අපි මේ මතු කරපු කරුණු කාරණා ටික ඔබ හැම දෙනාගේම මෙලව ජීවිතයට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ධර්මානුශාසනාව සමාප්ත කරනවා, නිමාවටපත් කරනවා. අද දවසේ මේ වෙලාවේ මේ උදාරතර පින්කමේ දායකත්වය බාරගෙන කටයුතු කරනවා අපි ඔබට බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. ගුණෙත්ති චන්ද්‍රිකා දමයන්ති බේරුවල මොරගල්ලේ පදිංචි වෙලා ඉන්න, අමරා දීපිකා සමන්ති, රුවන් නන්දන, පద్ම කුමාර, නයන චන්දන යන සහෝදර සහෝදරියන් එකට එකතු වෙලා අද මේ වටිනා උදාරතර පින්කම සිද්ධ කරනවා. අරමුණු කිහිපයක් මුදුන්පත් කරගෙන තියෙනවා. මියගිය මීට මාස 9කට ඉහතදී මියගිය ගුණෙත්ති සෛරස් සඳ්‍රසාර පියතුමන්ට පින් දෙන්න, මුනිදාස බාප්පට පින් දෙන්න, ප්‍රේමශීලී නැන්දට පින් දෙන්න, බෙන්සිලින් සිල්වා මාමණ්ඩියට පින් දෙන්න, ආච්චි අම්මට 100ට පින් අනුමෝදන් කරන්න. ඒ අය හොඳට කල්පනාවට අරගන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා අද දවසේදී තමන්ගේ 77 වන ජන්මදිනය සමරන
ගලනෙත්තේ රමලින් නෝනා මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න. දූපතුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්න ධාරණ ශක්තිය නැනනුවණ ලැබෙන්නට කියලා ආශිර්වාද කරන්න. පින්කමට සම්බන්ධ වෙන හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දේශකයන් වහන්සේටත් බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඒ වගේම අද දින 77 වන ජන්මදිනයේ සමරන හල්නෙත්ති රමලින් නෝනා මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට කියන මේ අරමුණු බුදුන්පත් කරගෙන මේ පින්කම ඉතාම මැනවින් උසස්ව අද දවසේ මේ වෙලාවේ සිද්ධ කරනවා. එහෙමනම් අපි කවුරු කවුරුත් කල්පනා කරමු චාරිත්‍රානුකූලව තථාගත බුදුපියාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්නට සමන්තා චක්කවාලේසු කියන දේවතාරාධනාව සමග යම්තා කල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු ඔබේ ජීවිත නමින් මියගිය යම් කිසි කෙනෙක් ඉෂ්ට දේවතා දේවතාවියන් වෙලා පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අය හැම දිනාටම පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වන සියලු දෙවියන්ට මේ රැස් කරගත්ත පින්පෙත් අප්‍රමාණ මෛත්‍රී සිතින් යුතුව අනුමෝදන් කරනව අනුමෝදන් වෙත්වා අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවන දෙවියෝ ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකට පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි මේ නම් සඳහන් කරන්නට යෙදුන දායකත්වයේ දරන ඔබ නමින් මිය පරලව ගියා වූ සියලුම ඥාතිවරුන්ටත් අනන්ත සංසාරයේහි ලේ ඥාතීන් වන නොවන හැම දෙනාටමත් හිතවත්ව අහිතවත්ව ඉඳලා මිය ගිය සෑම දෙනාටමත් අපි චාරිත්‍රානුකූලව පින් දෙනවා. ඒ ඇත්තන්ගේ පරලව ජීවිත සුවපත් වේවා, වාසනාවන්ත වේවා, දුකින් අත මිදේවා, ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකට පත්වන්න මේ මහා කුසල සම්පත්තිය අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වන නම් සඳහන් කළ හැම දෙනාටමත් අද දවසේ 77 වෙනි ජන්මදිනයේ සමරන දයාබර මෑණියන් වහන්සේ ප්‍රධාන මේ දූදරු මුණුබුරු මිනිබිරියාදී හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණුණා වූ හැම දෙනාටමත් නිවාස ස්ථානවල ඉඳගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලොකු කුඩා හැම දෙනාටමත් බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අපි අප්‍රමාණ කාරුණික සිතින් පින් අනුමෝදන් කරනවා. මේ සියලු පින්පෙත්වල ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සම්පත්තිය තිර ජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා. මෙලව ජීවිතයේ ඇතිවෙන පැමිණෙන කරදර බාධා විපත් දොම්නක් දුරු වේවා. ඉස්ගත මස්ගත චවිගත රෝගාබාධයන් වෙනවා නම් ඒ සියලු රෝගාබාධ දුරු වෙලා නිරෝගී සම්පත්තිය ලැබේවා. මේ මනුස්ස ජීවිතයේ අවසාන හුස්ම ටික හෙලන්නට කලින් තව තවත් පින් දහම් කරන්න, පින් කුසල් වඩන්න, ආමිස ප්‍රතිපත්ති පූජාව තුළ ජීවිතය හැඩගස්වා ගන්න, සියලු වැරදි අඩුපාඩුකම් මග ඇරලා නිවැරදි හිතක් නිවැරදි ජීවිතයක් ගොඩනගා ගන්නට පුරා හෝරාවක කාලයක් මේ සිද්ධ කළ ධර්මානුශාසනාව හැමදෙනාටම මෙලව ජීවිතයට මහෝපකාරී වේවා. නිවන් දක්නා ජාති දක්වාම නරක තිරිසම් ප්‍රේත අසුර යන සතර අපායක උපතක් නොවේවා. දිව්‍ය සම්පත් මනුෂ්‍ය සම්පත් ලබන්නටත් ඒ ලබන සෑම ජීවිතයකදීම මේ පුරුදුතාවයන් තවදුරටත් පූර්ණය කරන්න පෝෂණය කරන්න හැමදෙනාටම චිත්ත ශක්තිය පහළ වේවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් ධර්මානුශාසනාව සිද්ධ කළා වූ මටත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද, මම ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද, එකී බෝධියට පැමිණ උතුම් මගඵල අවබෝධය ලබන්නට මේ බලවත් කුසල කර්මය හාත්පසින්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සාදෝ සාදෝ සාදෝ. සුපින්වත්නේ
සංසාර සාගරයේ නෙතර වන්නට පෙර දරන ඔබටත් මටත් ඒ උතුම් වූ සද්ධර්ම දේශනය පවත්වන්නට යෙදුණු ගොරකාන කදුරු දූව දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේ සම්බුද්ධ ශාසනය සුරකින්නට උන්වහන්සේ කරගෙන යන්නා වූ උතුම් ශාසනික මෙහෙවර තවත් චිරහත් කාලයක් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අප හැම දෙනාම එක්ව සාදුනා පාත්තුමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවතුම් වූ ප්‍රාර්ථනයක් පෙරදැරිව ගෞරවනීය දේශකයන් වහන්සේට පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට සදහැවතුන්ට ආරාධනා කරමින් පුරාහෝරාවකට ආසන්න කාලයක් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ඔබ වෙනුවෙන් සනිවේදනය කළ දායකත්ව සද්ධර්ම දේශනය මෙතෙකින් නිමාවට පත් කරනවා. ඔබ සැමට සුවාසූ දහසක් ධර්මස්කන්ධය අනුභවයෙන් යහපත් වූ හෙට දවසක් උදා වේවා. සම්මා සම්බුදු සරණයි.